බලය සංවාදයේ අප දෙවන වටය තුළට වී සිටින්නේ එහි තුන්වැනි අවස්ථාව දී විචාරක මන්ත්‍රීතුමාට මන්ත්‍රීතුමනි විනෝන් ගුණින් නතුල බොතේජු මහතා ඉන්නව දුරකතනේ ප්‍රශ්නයක් අහන්න නතුල මහතා අයිබුවන් 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 මෙතුමනි අහන්න ප්‍රශ්න උතුමා මම මගේ ප්‍රශ්නය යොමු කරන්නේ ලාබාල මන්ත්‍රීවරයෙක් වෙන අපේ චානක මන්ත්‍රීතුමාට හොඳයි මෙතුමනි මම ප්‍රශ්න තුනක් ඔබතුමාගෙන් අහනවා පළවෙනි ප්‍රශ්න තමයි අතිගරු ජනාධිපති හිටපු මහින්ද රාජපක්ෂ මෙතුමා 2015 ඒ පරාජයක් ලැබුවා ඒ පරාජයෙන් පස්සේ එතුමා පොහොට්ටුවේ නමින් විශේෂ ජයග්‍රහණයකට ලක් වුණා එතකොට අපි පාක්ෂිකව හැටියට එතුමාව ජයග්‍රහණය කරන්න මුලපුරුපු කට්ටිය තමයි මිනුවන්ගොඩ ගම්පා දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ ආසනේ ප්‍රසන්න සනතුංග මෙතුමාගේ යටතේ තියෙන මේ පළාතේ මම ඔබතුමාගෙන් පළවෙනි ප්‍රශ්නේ අහන්නේ ඔබතුමා ලාබාල මන්ත්‍රීවරයෙක් හැටියට අපේ අතිගරු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා දින 56ක අගමැති කෙනෙක් වුණාට ඔබතුමා කැමැත්තක් දක්වනවද මේ වෙන ආණ්ඩුවක හිල අගමැති කෙනෙක් හැටියට හිටගත්තට ඔබතුමා කැමැත්තක් දක්වනවද අනිත් එක තමයි රටේ තියෙන ජාතික ප්‍රශ්නයක් හැටියට තියෙන ආයතන තුනක් තියෙනවා ආයතන තුන මම නම් කරන්නම් පළවෙනි එක තමයි විදුලි බල මණ්ඩලය ඒ වගේම ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ඒ වගේම වරාය අධිකාරිය ඔබතුමාලා ජාතික ප්‍රතිපත්තියක් අනුගමනය කරනවද මේ විශාල මුදල් සම්භාරයක් මේ ආයතන තුල නහස්ති වෙනවා අපි දකිනකොට අපි දකිනවා අපිට ඇහෙලා තියෙන පත්‍ර වලින් දකිනවා යම් යම් තැන් වලින් දකිනවා මේ එතකොට පාක්ෂික වශයෙන් ඉදිරිපත් කරන කරුණු කාරණා තියෙනවා ඔබතුමාලා ජාතික ප්‍රතිපත්ති ඊගාව ආණ්ඩුවේ ඔබතුමාලා බලයට පත් වුණොත් මේ 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 රටේ දෙවැන්ත වූ ආයතන තුනක් වෙන මේ මේ ආයතන තුන ගැන ඔබතුමාලා විධිමත් පරීක්ෂණයක් පවත්තලා මේ ආයතන තුල තියෙන මේ ඉතාම හොර ජාවරම් කට්ටියක් ඉන්නවා මේ මේ ආයතන තුල මේ රටේ ජාතික සම්පතක් වෙන ආයතන තුල ඔව් අතුල මහතා අපි ප්‍රශ්න කෙටි කරමු ඉක්මන් කරමු ඔබතුමාලා බලාපොරොත්තුවක් තියෙනවද මේ ආයතන තුල මේ විධිමත් පරීක්ෂණයක් පවත්තලා මේ ආයතන තුල මේ හොරු බිහිවිලා ඉන්න ආයතන තුල ඒ ඊගවට පිහිටන ආණ්ඩුවේදී මොකක් හරි දෙයකට මේ මේ හොරුන් අල්ලලා මේ මේ මොකක් තැනකට ගෙනියන්න පුළුවන් තත්ත්වයක් උදතුම් හොඳයි බොහොම ස්තුතියි ඔබතුමාට අපිට කාලය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා චානක මන්ත්‍රීතුමා ඔබතුමාට අවස්ථාව සුදේව මම ඊටපස්සේ ස්තුති කරන පළවෙනි ප්‍රශ්නය ඇසීම පිළිබඳ දින 51 සුදේව අග්‍රාමාත්‍යකම ගන්න හේතු රාශියක් තිබුණා මම එකක් දෙකක් කියලා මම ඊතලින් ඉවරනවා පළවෙනි කාරණේ මෙතුමල්ල මැතිවරණ කල් දාගෙන ගියේ ඒ ගිහිපු විදියට ගියා නම් ජනාධිපතිවරණය ගැනත් ඒ වගේම පාර්ලිමේන්තු මැතිවරණය ගැනත් අපිට විශ්වාසයක් තිබුණේ නැහැ. ඒ වගේම අපිට වැඩි කණ්ඩායමක් පාර්ලිමේන්තුව තුල ඉන්න කොටත් අඩුමතර විපක්ෂ නායකවමත් දුන්නේ නැහැ. අපිට අවශ්‍ය කාලය ලබා දුන්නේ නැහැ. ඒ අවශ්‍යතා සපුරාලන්න අපි ඒ වෙලාවේ තීරණයක් ගත්තා. හැබැයි අද අපිට අගමැතිකම නැති වුණාට අඩුමතරම විපක්ෂ නායකවමත් අද අපිට ලැබිලා තියෙනවා. ඒ වගේම අද අපිට ජනාධිපතිවරණය ඒ වගේම මෙතුමලට 3-2 හිමි වෙලා තියෙනවා. ප්‍රධානම කාරණා මේ 3-2 තිබුණා නම් කිසිසේත්ම මෙතුමල්ල ඉස්සරහ කිසිම මැතිවරණයක් පවත්තන්න. මේ මැතිවරණ සියල්ලම කල් දාන. ඒ නිසා තමයි මං හිතනවා මේ වෙලාවේ ගත්ත තීරණය මං ഇതുපත් එක හිටගත්ත. මොකද ඒ තීරණේ හින්දා තමයි අද මැතිවරණ ඉස්සරහට පැවැත්තේ. ඒ වගේම මෙතුම කව ආයතනවල තියෙන අඩුපාඩු ඒ වගේම හොරකම් ගැන මේක එක ආයතනයක්. ඔබද පොඩි ප්‍රශ්නවලින් මේ දෙවෙනි ප්‍රශ්නෙත් ඒ වගේම ආයතන එකක් නෙමෙයි විශාල ආයතන ප්‍රමාණවල අඩුපාඩු තියෙන හොරකම් සිදුවන මේ සියල්ල පිළිබඳ අපි ජාතික ප්‍රතිපත්තියක් මේවද්දිම අපි මැතිවරණයට කලින්ම අපේ රටේ ජාතික ප්‍රතිපත්තියක් අපිට ඕන අපේ ජාතික ප්‍රතිපත්තියේ පොලිසිය එක හදාගෙන යනවා අමාත්‍යංශ වශයෙන් ඒ වගේම අංශ සියලුම දේවල් සඳහා අපි වැඩපිළිවෙලක් හදලා ඒක පෙන්නලා තමයි අපි ජනාධිපතිවරණයට අපේ අපේක්ෂකය ඉදිරිපත් කරන්නේ ඒ නිසා ඉදිරියේදී විශේෂයෙන්ම අපි දැක්ක ඊයේ නාමා රාජපක්ෂ මන්ත්‍රීතුමාත් ප්‍රකාශ කරලා තියෙනවා ඉදිරි අපේ මැතිවරණවලදී පෝස්ටර් ඒ වගේම ප්‍රචාරණ වියදම් කටවුට් ඒ වගේම පොලිතින් වලින් තොර ඔබ තමයි අපේ මැතිවරණ කටයුතු කරන්නේ විශාල වෙනසක් ජනතාව ඉල්ලපු වෙනස කරලා තමයි සුදේව අපි ඉස්සරහට මැතිවරණ යන්නේ ඒ නිසා හොරකම් වංචා වෙන මේ සියලුම ආයතන අපි නැවතත් යථා තත්ත්වයට ගන්නපත් කරනවා ඒ වගේම හර්ෂණ රාජකරුණ මන්ත්‍රීතුමා මෙතුමගේ අවස්ථාවේදී විශාල මෙතුමාලා කරපු වැඩ රාශියක් ගැන කතා කරන්න මතක් කරා හැබැයි ඔබතුමාලට මතක් කරන්න කැමති හම්බන්තොට වරාය ගැන ඔබතුමාලට විවේචන ඇති හැබැයි රනිල් වික්‍රමසිංහ මැතිතුමත් ওই විදියටමත් විවේචනය කරලා තිබුණා හැබැයි එතුමා ගිය අවුරුද්දේ චීනෙට යනකොට කියනවා ලංකාව අපි සංවර්ධනය කරන්නේ හම්බන්තොට වරායත් කොළඹ හදපු පෝට් සිටි එකයි මේ දෙකෙන් තමයි ලංකාව හදන්නේ.
හැබැයි හම්බන්තොට වරාය හදනකොට මාර්ග පද්ධතිය ඔබතුමල්ලට අද පේන්න පුළුවන් ලේන් හතරක් යනකොට මේක සත්තුන්ට යන්නද හැදුවේ. හැබැයි ඔබතුමාට මන් දන්නේ නැහැ නගර සැලසුම් පිළිබඳ අදහසක් තියෙනවද කියලා. ප්ලෑන් සිටි කියලා එකක් තියෙනවා සුදේව. ඒ වගේම නිකම් මොහේ හදන සිටි වර්ග දෙකක් තියෙනවා. දැන් කොළඹ ප්ලෑන් සිටි එකක් නෙමෙයි. මොකද දැන් කොළඹ කිලෝමීටරයක් හදන්න යන මිලියන ප්‍රමාණයයි. ඒ වගේම ඔබද ප්‍රශ්නයක් තියෙනවා. මම ප්ලෑන් සිටි දන්නවා, දැකලා තියෙනවා, ගිහිල්ලා තියෙනවා. ජානක මන්තුමා තව අවුරුදු 20කින් හදන්න ඕන පාරකට ඒකට අවශ්‍ය රිසර්වේෂන් එක තියලා ඒ වෙලාවට අවුරුදු 20කින් ඒ පාර හැදුවට කමන්නේ. දැන් මේ හරක් බුදියන්නේ මිරිස් වේලන්නේ. හරි දැන් හරි හරි මන්ද ප්‍රශ්නේ උත්තරේ දෙන්න සුදේව. ඒක තමයි මෙතුමල්ලට සංවර්ධනය පිළිබඳ දැනුමක් නැහැ. හම්බන්තොට වරාය හදලා පාරවල් ටික හදන්න නැතුව එහෙම තිබුණා නම් ආයෝජකයේ ඉද ලංකාවට ආයෝජන 20ක් එනවා හම්බන්තොට වරාය වටේට. එක අක්කරය ඩොලර් 50,000කට රෙන්ට් එකත් එක්ක ආයෝජන 20ක් එනවා. මේ ආයෝජන සියල්ල මෙතුමල්ල හරවල යවුවා. මේ ආයෝජන හරවල යවලා අන්තිමට ඊට පස්සේ හම්බන්තොට වරාය පාඩු ලැබුණමයි කියලා මෙතනට ගෙනාවා. අද හැබැයි ඔබතුමල්ල මොකද කරේ? හම්බන්තොට LNG බලාගාරාව, ඒ වගේම ෆැක්ටරිස් මං ඕන ලිස්ට් එකම ඔබතුමාට මගේ අවස්ථාවේදී මම ලිස්ට් එකම කියන්න. ආයෝජනාව සිංගප්පූරුවෙන් ආවා, මැලේසියාවෙන් ආවා, එංගලන්තෙන් ආවා, මේ ඔක්කොම කියන්න. හැබැයි අර ඔබතුමාල්ලගේ වගේ අර ඕමාන් ආයෝජන වගේ නෙමෙයි. දැන් ඔබතුමා කියන්නකෝ අර තෙල් පිරිපාදු පාරින් දැන් අර හම්බන්තොට රිඩන් ටික ඔක්කොම සුද්ධ කරා. කොහොමද පටන් ගත්තේ? අදට පටන් ගන්නේ නැහැ. අර ඉඩන් ටික සුද්ධ කරා. ඒ විදිහටම තියෙනවා සිමෙන්ති ෆැක්ටරියක් නැහැ, තෙල් පිරිපහදුවක් නැහැ, බොරු ආයෝජන. අර ඔක්සිජන් ගෙනාවා ඔබතුමාල්ල වගේ අපි බොරු කරේ නැහැ. ඔක්සිජන් ගෙනාවා කිව්ව ඒකට වෙච්ච දෙයක් නැහැ, තෙල් පිරිපහදුවට වෙච්ච දෙයක් නැහැ. ඕමාන් වලින් ගේනවා කිව්ව ඕමාන් රජයෙන් කියනවා අපි එහෙම ආයෝජනයක් කරලත් නැහැ. ඊට පස්සේ මේක ඉන්දියාවේ ආවද අන්තිමට කෝයිව කෝයි ආයෝජන ඇමතිනේ ආවේ. ඕමාන් ඇමති ආපු විල මම පිළිගන්නවා. ඕමාන් ඇමති ආ. හැබැයි ඕමාන් ඇමති කිව්වද අපි ආයෝජනයක් කරනවාද? ආ එහෙනම් නිකන් ඕ එතුම ඇමතිතුමා ඇවිල්ලා ඔය ඇමතිතුමාට ඇවිල්ලා මුල් ගල් තිබ්බද? නෑ මුල් ගල් තිබුණ මන්ද නෑ. හරි ඔබ ඔව් හරි ආවනේ මාඩුවට. ඒ කියන්නේ ගරු මන්ද හරි හරි ගරු මන්ද තුමා ඔබතුමා කියන්න ඕනේ. හරි ගරු මන්ද ඉදී හරි ඔබ ඔව් හරි ඔබතුමා කියන්න ඕනේ. ඔබතුමාගේ අමාත්‍යවරයා කවුද? මලික් සමරවික්‍රම ඇමතිතුමානේ. එතුමාගේ මම පාර්ලිමේන්තුවේ ගිහින් ප්‍රශ්නේ යොමු කරා. ඕමාන් වලින් ආයෝජනයක් ආවද? එතුමා කියනවා තව මාසෙකින් මම යනවා ඕමාන් වලට මේ ආයෝජකයන් එක්ක කතා කරන්න, ඔබතුමත් යන්න ඉන්න කියලා. මං කිව්වා එහෙනම් මාසෙකින් ආයෝජකයෙක් ගැන කතා කරන්න යන්න. එහෙනම් ඒ ගිහිල්ල මුල් තල් තිබුවේ ඔබතුමා කියන්න ඕනේ. ඔබතුමාලගේ ඇමතුමාගේ ඔබතුමා ගිහිල්ලා. ඒ නිසා මේ කිසිම ආයෝජනයක් ආවේ නැහැ. මං ගිනි පෙදෙල්ලෙන් බැට කරාපේ ගහ කලාමකටීටත් බයයි කියනනේ. ෆෝක්ස් ගන් කම්පැනි පෙන්නලා Wi-Fi දෙනවයි කියලා පට්ටපල් පච කෙලපු ආණ්ඩුවක් නිසා. ඒකින්ද මං හිතන්නේ ඔබතුමාලගේ ආයෝජන ගැන රටම දන්න කම්පැනි වගේම ඔබතුමා ඊට වඩා දන්නවා. හරි ඔබතුමා හරි දැන් හරි හරි මගේ අවස්ථාව දෙන්න සහෝදරයා. හොඳයි. හරි දැන් ඒ නිසා ඔබතුමාලා කරපු දේවල් ඔබතුමාලා 100%ක් අධ්‍යාපනයේට දෙනවා. ඔබතුමාට මහින්ද රාජපක්ෂ මැතිතුමා අධ්‍යාපනයට කරපු වුණම පොඩි දේවල් ටිකක් කියන්න. 15,000ක් හිටපු යුනිවර්සිටි ස්ටුඩන්ට්ලා නම ගහගෙන හරි 25,000කට වැඩි කරා. හැබැයි ඔබතුමල්ල කී දිනෙක වැඩි කරාද මට කියන්නකෝ. අලුතෙන් එන්ට්‍රි වෙන කී දිනෙක ඔබතුමල්ල වැඩි කරලා තියෙනවද කියලා. මෙතුමා තාක්ෂණවේදය කියලා අලුත් විෂය නිර්දේශයක් පටන් ගත්තා. ඊට පස්සේ ඒක පටන් ගෙන මහින්දෝද්ද විද්‍යාගාර 1000ක් එදුවා. මේ වැඩපිළිවෙළවත් තිබුණා. වැඩසටහන් තිබුණා. ඔබතුමල්ල කරපු දේවල් කියන්න. ඔබතුමල්ල මේ ගිහිල්ලා මෙතුමා කරපුවා ගිහිල්ලා නම වෙනස් කරලා ඕපන් කරන එක ඇරෙන්න ඔබතුමල්ල අධ්‍යාපනය කරපු දේවල් කියන්න. අපේ නිරෝෂර් පෙරේර මැතිතුමා මං ගරු කරන ඇමතිවරේ. හැබැයි මෙතුමා කියන උපාධිධාරීන්ට රැකියා දෙනවා කිය. හැබැයි අවුරුදු 4ක් දෙන්න බැරි වෙච්ච රැකියා තමයි 5000කට දුන්න කියලා මෙතුමා කලි විවාදයකට කියලා තියෙන 20000. හැබැයි 80000ක් උපාධිධාරි එළියට ඇවිල්ලා තියෙනවා. අපි ගිය සතියේ දැක්ක කඳුළු ගෑස් ගහලා එළවනවා. දැන් ඔබතුමාලගේ කාලේ ඔබතුමාලගේ ප්‍රතිපත්තියක් තියෙනවද? හැම එළියට එන උපාධිධාරියෙක්ටම රජ රැකියාවක් දෙනවයි කියලා. සියලුම උපාධිධාරීන්ට අපි රජයේ රැකියා දුන්න. හැබැයි මගේ පෞද්ගලික මතය
එහෙම පෞද්ගලිකංශය හරි එතුමාලට රැකියා මේ අපි නෑ 60000කට නෑ නෑ ඔබතුමා ඒක ඔබතුමා ඒක ගන්න මේක මොකද මේ අවස්ථාවේදී 2012 ඉඳලා ගත්තේ ඒ ඔබතුමා 2014 හරි මම දන්නවා මොකද කරගිය මහත්තයාගේ අවස්ථාවේ 2012 60000කට දුන්නා මේ පාර 60000 ඔය 2000 හරි 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 ඔබතුමා හරි 2012 උපාධිධාරීන් 2012 උපාධිධාරීන් බලාගෙන ඉන්න කට්ටිය රාජපක්ෂමැතිතුමාගේ ආණ්ඩුවට කලින් උපාධිධාරී ඔය විදිහටම කඳුළු ගෑස් ගැහුවා. ඔය විදිහටම ගෑ. හැබැයි අද ඔබතුමාලා සියලු දෙනාටම ඔබ මේ රැකියා දුන්නේ නැහැ කියලා ඒක නේ බහුතර බහුතර කියන්නේ බහුතර නැහැ ඔබතුමා දැන් කිව්වනේ හරි 60000 ඒක අපි අපි 60000 නෑ නෑ ඔබතුමා ඒක පිළිගන්නේ නැහැ ඒක මම කියන්නේ 60000 නෑ මොකද දන්නව වැරද්දක් වුණාම ඔව් හරි නෑ 60000ක උපාධිධාරීන්ට දීලා තියෙනවා හැබැයි ඔබතුමාලා කාලේ ඔබතුමාලා කාලේ 20000ක් නේ දුන්නේ නෑ නෑ ඉන්නකො හැබැයි ඔබතුමා කියන්නේ මට ඒක උද්ඝෝෂණයක් වුණා කියලා ඔබතුමාලා ඔක්කොමලා දුන්නයි කියලා දැන් හරි නෑ ඕන අපිට රිපීට් කරලා බලන්න බලව නෑ ඔබ හරි රිපීට් කරලා බලන්න හරි හරි මම වැරදි පිළිගන්නේ හරි ඔබතුමා 800කට දුන්නා හරිනේ හැබැයි 60000කට දුන්නා ඒක නෙමෙයි ඔබතුමා හරි හරි මම පිළිගත්තනේ හරි හරි දැන් 60000කට දීලා තියෙනවා හැබැයි ඔබතුමල්ලගේ මේ 20000කනේ මේ අවුරුදු හතරක් ගිහිල්ලා දීලෙන් හැබැයි බාහිර උපාධිධාරීන්ට අමතරව උපාධිධාරීන් 60000ක් මේ රටේ ඉන්නවා හැබැයි එදා උද්ඝෝෂණය කරන්න පාර්ට බැස්සෙ නැති හේතුව තමයි පෞද්ගලිකංශය හරි රැකියාවස්ථා තිබුණා ඔබතුමා දන්නවා හැබැයි මේ අවස්ථාවේදී ඔබතුමල්ලගේ කිසිසේත් ඔබතුමාලා දන්නවා ඔබතුමල්ලගේ කිසිසේත් රැකියාවස්ථා නැහැ ආයතන පුරප්පාඩු ඔබතුමා මේ ඔබතුමාට මම ඕන පෙන්නන්න දත්තත් එක්කම ඔබතුමාට පෙන්නන්න මේ රටේ තියෙනවා මොකද අපේ අමාත්‍යයන් කරන්නේ රැකියාවස්ථා සුදේව මේ මෙතුමාට මට සමීප ඡායාරූපයක් ලැබෙනවනේ මෙතුමාලා මේ රැකියා දසලක්ෂය ඒකද හරි ඔබතුමාලා රැකියා දසලක්ෂයක් දෙන්නනේ ආවේ ඔබතුමාලා රැකියා දසලක්ෂය හැබැයි ඔබතුමා පිළිගන්නවද 454000කට රැකියා තිබුණු රැකියා හිමුණාද නෑ නෑ ඔබතුමාලා නෑ පිළිගන්නවද ඒක මම මහබැංකු වර්තෙන් දැන් ඔක්කො කරලා පෙන්නන්න ඕන පිළිගන්න ඔබතුමාලා පිළිගන්නවද නැද්ද මට කිය හරි දැන් ඔබතුමාගේ ප්‍රශ්නේ මම උත්තරේ දුන්නේ රජේ රැකියා හරි ගරු ඔබතුමා ඔබතුමාට මම උත්තරේ දුන්නනේ දැන් ඔබතුමාගේ උපාධිධාරී ප්‍රශ්න මම කියන්නේ තිබුණු රැකියා 454000කට රැකියා හිමුණා කියලා ඔබතුමා පිළිගන්නවද දැන් මම ඔප්පු කරලා පෙන්නනවා මහබැංකු වර්තේ ඔබතුමා පිළිගත්තේ නැත්ද තිබුණු රැකියා හැබැයි රැකියා දස ලක්ෂය රැකියා දස ලක්ෂයක් දෙන්න ආපු අය 454000 රැකියා අහිමි කරා මේ උපාධිධාරීන් ගැන කතා කරන්න කලින් ඔබතුමාලා මේ නැති කරපු රැකියා ටික දෙන්න මේ සහරන් ප්‍රහාරයෙන් කලින් සහරන් ගෙවුවන් පස්සේ තව හොටෙල් වල ලක්ෂ දෙක තුනක රැකියා හිමුණා ඔබතුමාලා ආර්ථිකය විනාශ කරපු හැටි දකුණු ආසියාවේ අංක 1ට තිබ්බ වේගින්ම සංවර්ධනය වෙච්ච රට අද මන්දභෝෂණෙන් අංක 1කට ගිනා ඔබතුමාලගේ දක්ෂතාවය ලේව මොකද ආර්ථික සංවර්ධනයේ වේගය අංක 1කට ගිහුණා හැබැයි දැන් මන්දභෝෂණෙන් නම් අංක 1 ඔබතුමාලා ඔබතුමාලා බදු ඔබතුමාලා බදු ජනතාව ඔබතුමාලා කිව්වේ ඍජු බදු ගේනවා කිව්වා 60යි 40%ට ගේනවායි හැබැයි අන්තිමට මොකද්ද කරේ 60යි 40%ට ගේනවායි කියලා අන්තිමට වක්‍ර බදු විතරක් එනවා 184 මේ 60යි 40යට ගේන්නගෙන ආපු එක අන්තිමට අහිංසක මිනිහට ඍජු බදු ගහනවා කියලා ආවේ. හැබැයි අහිංසක මිනිහට වක්‍ර බදු 184ක් වැඩි වෙනවා. ඒකත් 1 ට්‍රිලියනයක් බදු ගත්තේ අවුරුද්දකට. 2014 ගන්නේ ට්‍රිලියනයක් බදු. හැබැයි ඔබතුමාලා කීයක් ගන්නවා? ට්‍රිලියන 2ක් ගන්න සුදේ මේ මොහොතේදී. ට්‍රිලියන 2ක් ගන්න ඔබතුමාලා බදු. අහිංසක මිනිහට බදු ගහනවා. උද්දමනේ වැඩි වෙලා. ඔබතුමාලා දන්න මූර්ත වැඩමුට මොකද වුනේ කියලා? රුපියල් 10000 පඩි වැඩි කරා කියලා ඔබතුමා කතා කරනවානේ. හැබැයි 2017. උද්දමනේ වැඩි. 2017. 2017 විතර වෙනවා මූර්ත වැටුම 107.2ක රාජ්‍ය සේවයේ 107.2ක මූර්ත වැටුම ජනතාවට මොන හරි දෙයක් ලබා ගන්න තියෙන හැකියාව අඩු වෙලා තියෙනවා 107.2ක ඒ වගේම පෞද්ගලිකංශයේ 105.9ක ඔබතුමාට මම ඉතින් සමීප ඡායාරූපයක් ගත්තොත් මම පෙන්නන්නම් 2014ට සාපේක්ෂව 2014 අපි 10000ක් වැඩි වැඩි කරේ නැති වුණාට ඒ හැකියාව තිබුණා ඔබතුමාලට වැඩි 110ක් උඩි. හැබැයි ඔබතුමාලා 10000 වැඩි කරාට වැඩක් නැහැ. උද්දමනය වැඩි වෙනකොට ඍජු වක්‍රබදු වැඩි වෙනකොට මේව කිසි දෙයක් ඔබතුමාලා අධ්‍යයනය කරන්න නැතුව ඇවිල්ලා කියනවා ආර්ථිකය හැදුවා කියලා. අගමැතිතුමා සුදේමර තප්පර 30ක් දෙන්න අගමැතිතුමා කියනවා
සහරාන් ප්‍රහාරයට කලින් ආර්ථික ස්ථාවර වෙලා තිබුණේ. හැබැයි සහරාන් ප්‍රහාරයට සතියකට කලින් තමයි ලංකාවේ අවුරුදු 1000කට පස්සේ 17කට පස්සේ අඩුම ආර්ථික සංවර්ධන වේගය වාර්තා වෙන්නේ 2.8 අවුරුදු 17කට කලින්. හැබැයි අගමැතිතුමාගේ ආර්ථිකය හැදුනලු. මොකද හැදුනේ? 2.8 හැදුනා කියලා. මේ වගේ බොරු පෙන්වන්න එපා. ඔය ජිම් කිට් ඔය වගේ හැමදාම බොරු ගේනවා මිසක් ඔබතුමාලා මේ ආර්ථිකය විනාශ කරලා නැති කරලා දාලා තියෙන. බොහොම ස්තුතියි. අපි විරාමයක් ගන්නවා. විරාමයෙන් පසුව දෙවන වටේ අවසන් අවස්ථාව ගැන. මල දේශපාලන සංවාදයේ දෙවන වටේ සංවාදාත්මක පටය අවසන් අවස්ථාව නිරෂන් පෙරා රාජ්‍යමතුමාට රජමතුමනි දන් කොටුවෙන් ප්‍රශ්නයක් ඇන්ට නිශාන්ත මහතායි නිදුරකතන ඇන්ට මහතා අයිබුවන් අයිබුවන් ප්‍රශ්න අහන්න ඔබතුමා මට එහෙම දැනගන්න ඕන මම විශේෂ මිස්තුවන්ත හිටපු මාධ්‍යයට මේ අවස්ථාව ලබා දුන්නගෙන හොඳයි මේ අපේ මන්ත්‍රී ඇමතුමා මේ පාස්තු ප්‍රහාරය ගැන ඔයා ලොකු හඬක් නැගුවා ඒ වෙලාවේ ඇයි දැන් ඔයා නිහඬ පළවෙනි ප්‍රශ්නේ මොකද පාස්තු ප්‍රහාරයෙන් පසුව ඇමතිවරු මුදේ මුතුලින් ඇමතිවරු ඉල්ලා අස්තුනා නැවත එම අමාත්‍යවරයා එයාව බාරගත්තා එයා නිර්දෝෂිත ඊළඟ පසුදා මගේ අපේ ඊළඟ අගමැති රණල සිටින මහත්තයා නැතුව වෙන කෙනෙක් පත් වෙනවාද අගමැති ධුරයට මම විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා ඔබගේ මේ කියන්නේ ඔයාට ගොඩාක් වැඩ කරපු කෙනෙක් අපේ ෆැමිලි එක ගැන කිව්වොත් යෝ කියන ජංගුරාල් ප්‍රදේශයේ කට්ටියක් අර මම ගැන ගොඩක් සතුටු වෙනවා කතා කරන්න මේ ගැන මම බලාපොරොත්තු ඉන්නවා ඔබතුමා මේ කතෝලික ජනතාව වෙනුවෙන් ඒ හඬනගපු එක ඊට ඔයා ගන්න తీරන මොකද්ද කියලා බොහොම ස්තුතියි ඔව් බොහොම ස්තුතියි ඇත්තටම මම හිතුවා පාස්කු ප්‍රහාරය ගැන අපි ගිය මාතෘකාව ඔස්සේ මතුවේද කියලා නමුත් මම ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරය ගැන අපි කතා කරා අදටත් කතා කරනවා අපි පාස්කු ප්‍රහාරයේ විමර්ශන ගැන ගත්තොත් එහෙම අපිට තාම ඇත්තටම සෑහීමකටපත් වෙන්න බෑ මොකද මම අපිට විශ්වාස භංගයක් ආපු වෙලාවේ අපේ රජයට විරුද්ධව මම ඒක ඡන්ද දෙන්න ඉස්සෙල්ලා මං ගරු අග්‍රාමාත්‍යතුමත් එක්ක සාකච්ඡා කරපු වෙලාවෙත් කිව්වා විශේෂයෙන්ම අපිට තාම පාස්කු ප්‍රහාරය ගැන කිසිම හරිහමන් වාර්තාවක් අපිට ලැබිලා නැහැ ඒ හින්දා මේ පිළිබඳව කතෝලික සභාව ඉස්සෙල්ලා දැනුවත් කරන්න මොකද කතෝලික සභාවේ කතෝලික ජනතාවට තමයි ප්‍රධාන වශයෙන් ප්‍රහාරය එල්ලුනේ ඒ වගේම විශේෂයෙන්ම අපි දැක්කා ඇමතිවරු යම් යම් රිෂාඩ් බදුද්දීන් අමාත්‍යවරයාට තමයි හුඟක්ම චෝදනාව එල්ලුනේ හිස්බුල්ලා අමාත්‍යවරයාට ඔව් හිස්බුල්ලා ආණ්ඩුකාරවරයාට ඒ වගේම අසද් සාලි මැතිතුමාටත් යම් චෝදනා එල්ලුණා විශේෂයෙන්ම රිෂාඩ් බදුද්දීන් මන්ත්‍රීවරයාගේ විශ්වාස භංගයදී මම කිව්වා මං ඒ මෙතුමල්ලා ඉදිරිපත් කරලා තිබුණු විශ්වාස භංගයේදී යම් යම් කාරණා වලදී මට ඒකේ වැඩි විමර්ශන සඳහා එතුමා ඉල්ලා අස්වැලා ඒවලට ඉඩ දෙන්න ඕනේ නමුත් විශේෂයෙන්ම අපි ඒ එතුමා ඉල්ලා අස්ුණත් අපි හිතපු විදියට ඒ විමර්ශන වලට යොමු වුණත් අපි දන්නේ නැහැ ඒ විමර්ශන වලින් කොහොමද ඒ ප්‍රතිඵල ආවේ කියලා. ඉතින් අපි කිව්වා පංගුවක් කලාවට ප්‍රසිද්ධියේ මේක ප්‍රකාශ කරන්න බැරි නම් අඩුතරමේ අපේ කතෝලික සභාවේ රදුගුරුතුමන්ලා ඉන්නවා ඒගොල්ලන්ට මේක දැනුවත් කරලා ඒ වගේම පාර්ලිමේන්තුවට යම් විදියකින් දැනුවත් කරන්න කියලා. නමුත් එහෙම තම් වෙනකොටත් එහෙම දැනුවත් වෙලා නැහැ. ඉතින් ඒ හින්දා මාධ්‍යවත් කිසිම වார்த்தාවක් ලැබිලා නැහැ. මේ වෙනකොට අඩුම තරමින් එතුමගෙන් කට උත්තරයක් හෝ ගත්තා කියන කෙනෙකුට චෝදනා ගණනාවක් එල්ල වුණා. ඔව්. ඉතින් ඒක විශේෂයෙන්ම අපේ කතෝලික ජනතාව ප්‍රමුඛ මම හිතන්නේ සාමාන්‍ය ජනතාවට විශාල ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මොකද මේක අපි හරියට විසඳගත්තේ නැත්නම් ඉදිරියේදී මේ රටට තව ප්‍රහාරයක් එළවෙනීමේ කෙටි ප්‍රශ්නයක් දෙන්න අවධානයක් තියෙනවා. රාජ්‍ය අමාත්‍යවරයෙක් කෙනෙක්ට ඔබතුමා ඒ ප්‍රකාශ කිරීම පමණක් සෑහෙනවද? නෑ මං හිතනවා අපිට ඇත්තටම මම ඒක ගැන හිතුවා මේ අපි මොනවද කරන්න ඕන කියලා. නමුත් අපිට විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොලිසියෙන් ඒ වගේම ඒ පරීක්ෂා කරන
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් යම් යම් වාර්තා එනකොට මොකද මම ඒ විෂයභාර අමාත්‍යතුමත් නෙමෙයි ඒ වගේම මං යටතේ මේ අමාත්‍යවරයා ගැන සොයා බලන්න මට විශේෂ පරීක්ෂක කණ්ඩායමක් නැහැ නමුත් මට මහජන නියෝජිතයෙක් හැටියට මට කරන්න පුළුවන් මං යම් කිසි කාර්යභාරයක් කරා මං නිහඬව නැහැ මම ඇත්තටම ඒ වෙලාවේ මුළු ආණ්ඩුව පාර්ලිමේන්තුව ඇතුලේ ආණ්ඩුව ඉන්නකොට ගරු අග්‍රාමාත්‍යතුමත් ඉන්නකොට මම නැගිටලා මං මගේ ස්ථාවරය ප්‍රකාශ කරා ඒක ජනතාව වෙනුවෙන් ඇත්තටම පංගුවක් කට්ටිය කියලා තියෙනවා මගේ දේශපාලන ගමනත් නවත්තනවායි කියලා ඒ වගේ ප්‍රතිප්‍රහාර ඇවිල්ලා තියෙනවා මට ඔබේ පැත්තෙන්ද ඔව් ඉතින් ඒ වගේම යම් යම් අමාත්‍ය අමාත්‍යංශවලින් ජනතාවට වැඩ කරන වෙලාවට පංගුවක් වෙලාවට ඉතින් යම් යම් ප්‍රමාද දෝෂ එහෙම එනවා ඉතින් ඒවා අපි විඳ දරා ගන්නවා නමුත් මට ප්‍රශ්නයක් නැහැ මගේ දේශපාලන වැඩසටහන කියන්නේ මේ රට ගත්තාම ඉතාම පුංචි දෙයක් නිරෝෂන් පෙරරා හිටියත් නැතත් රට ඉස්සරහට යන්න ඕන නමුත් අපි විශේෂයෙන්ම මේ රට ඉස්සරහට ජනතාවට අනතුරක් වෙන්න තියෙනවා නම් අපි ඒක ඇත්තටම වළක්වා ගන්න ඕනේ. ඒක ප්‍රශ්නයක් වගේ කෙටියෙන් උත්තරයක් දෙමු. අගමැති කවුද කියලා ඔබේ? ඔව් මං හිතන්නේ ඒක අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉතාම දීර්ඝ කාලයක් එක්සත් ජාතික පක්ෂයේ නායකයා වශයෙන් වැඩ කරනවා. මං හිතන්නේ අපේ කෙහෙළිය රඹුක්වැල්ල මැතිතුමත් එක්කත් මම ඉස්සෙල්ලා කතා කරලා තිබුණා. එතුමත් එක්සත් ජාතික පක්ෂයේ ඉන්න කාලේ පටන් මම එතුමාගේ අමාත්‍යංශයේ රාජ්‍ය අමාත්‍යවරයා. නමුත් මං හිතනවා අපි මම වැඩසටහන්ට එන්න ගිය අපි ඇත්තටම රජයක් වශයෙන් යම් වැඩ කටයුතු ඉතාම හොඳින් කරලා තියෙනවා. නමුත් පංගුවක් කාලවලට අපේ යම් යම් අඩුපාඩු වෙලා තියෙනවා අපි රජයක් හැටියට. ඉතින් මං හිතන්නේ අපි විශේෂයෙන්ම මේ පුළුල් සන්ධානය බිහි කරයි පස්සේ අපිට පක්ෂයක් හැටියට ඒ වගේ මේ සන්ධානයේ අනිත් පාර්ශ්වයන් සමග එකතු වෙලා ජනතාවගේ මතයට අපි හරියට ඇහුම්කන් දීලා අවශ්‍ය ජනාධිපති අපේක්ෂකයා සහ ඒ කණ්ඩායම ඒ ජනාධිපති අපේක්ෂකයා සමග මේ රට ගොඩනගෙන කණ්ඩායම හරි හැටියට අපිට ජනතාවට ඉදිරිපත් කරන්න වෙනවා. ඒක අපිට කොළඹ තියෙන කාමරයක ඇතුළ කරන්න බෑ. ඒක කරන්න ඕනේ ජනතාවගේ සිතුම් පැතුම් අරගෙන. මොකද අපිට කොහොමද නොකිය කියන්නේ කාමරවල එහෙම වෙනවා කියලා? නෑ එහෙම වෙලා නෙමෙයි මං කියන්නේ. ඒක වෙන්න ඉස්සෙල්ලා මං කියන්නේ ඒක කරන්න බෑ. ඒ හින්දා ඒක ජනතාව ඉස්සරහට අපිට ගිහිල්ලා ජනතාවගෙන් ඡන්දයක් අපිට ඉල්ලන්න වෙනවා. ඉතින් ඒ හින්දා අපිට ඒක ඒ යථාර්ථයට මුහුණ දීලා තමයි අපිට යන්න වෙන්නේ. මොකද අපි විශේෂයෙන්ම කියන්න ඕනේ අපි අනුමාන කරනවා රාජපක්ෂ ඒ පවුල ඒ වගේම මෙතුමල්ලාගේ පංගුවක් හිටපු අමතිවරු ඉතාම ලොකු වෛරකෙන් ඉන්නවා අපේ එක්සත් ජාතික පක්ෂය සහ අපේ පාක්ෂිකයන් තුළින්. මොකද මේ අවුරුදු පහ තුළ එතුමංලාව උසාවි ගෙනිච්ච හිරකර ඒ වගේ වෛරකෙන් ඉන්නවා. ඉතින් අපි හිතනවා යම්කිසි ප්‍රතිප්‍රහාරයක් එයි කියලා අපිට බලය ලබා ගන්න බැරි වුණා. කෙටි කෙටි උත්තර දෙන්න තුමා කිය ඍජු ඇහුවේ අගමැති කවුද කියලානේ. ඔව් නෑ අගමැති ඒ අගමැති කවුද කිය රනිල් වික්‍රමසිංහ මහතා නැවත අගමැති වෙනවා කියන නෑ. ඉතින් ඒක ජනාධිපති අපේක්ෂකයෙකුත් අපි තාම නම් කළා නෑ. එතකොට ඊට පස්සේ තමයි අගමැති අපේක්ෂකයෙක් නම් කන්න වෙන්නේ. මම කිව්වේ අර ක්‍රමවේදය විශේෂයෙන්ම අපි අද කෘත්‍යාධිකාරී මණ්ඩලෙත් කිව්වේ මොන සන්ධාන ගැහුවත් අපේ පාර්ලිමේන්තු කණ්ඩායම සහ කෘත්‍යාධිකාරී මණ්ඩලයත් යම්කිසි අපිට අවශ්‍යයි ඒ අනුමැතිය දෙන්න මේ අපේ කවුද ඉදිරිපත් කරන්න කියලා. මොකද සන්ධානයේ ඉන්න නායකත්ව මණ්ඩලෙන් විතරක් නෙමෙයි අපෙත් මහජන නියෝජිතෝ ඉන්නවා. ඒ වගේ කෘත්‍යාධිකාරී මණ්ඩලෙ ඉන්නවා. ඒකාබද්ධව අපිට යම්කිසි හඬක් දෙන්න ඒක නම් කරන්න කියලා තමයි අපි කිව්වේ. ඔව් ඐ තින්ක් අපි ඇත්තටම මම කියන්න ගියේ අර ගම්පෙරළිය ගැන පංගුවක් කාලවට සැහැල්ලුවෙන් කතා කරා. නමුත් අපි රුපියල් මිලියන 48,000ක් වැනි දැවැන්ත මුදලක් දාලා ඇත්තටම ඉස්සට වඩා ඉතාම පුළුල් අන්දමෙන් අපේ ගම් තුල තියෙන අඩුපාඩු විශේෂයෙන්ම පොදු කාරණාවලට ඔබ්බෙන් ගිහිල්ලා ජනතාව නගා සිටවීමේ වැඩසටහන විශේෂ නිවාසවල වහලවල් හදන්න ඒ වගේම විදුලිය ලබා දෙන්න ඒ වගේ දේවලුත්
ඒවගේම පාසල් සංවර්ධනය ඒවගේම ආගමික ස්ථාන සංවර්ධනය ඒවගේ දේවල් පුළුල් ලෙස අපි කරන්නට අපි විශේෂම කටයුතු කරා. ඒවගේම සමෘද්ධිය කියන්නේ ඇත්තටම මම නම් බලන්නේ ඒක යම්කිසි දීමනාවක් දෙන වැඩසටහනකට වඩා අපි ජනතාව පරිවර්තනය කරන ආර්ථික ශක්තියක් දීලා අපේ ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කරන්න පරිවර්තනය දෙන වැඩසටහනක් හැටියට. මම දන්නවා හුඟක් කාලයකට පංගුවක් පවුල් මේක හිර වෙලා ඉන්නවා. ඉතින් නමුත් මේ අලුත් පවුල් අපි බලාපොරොත්තු වෙනවා පරිවර්තනයක් කරලා ඒ වැඩසටහන හරියට කරනකොට මේකට ලොකු ඉස්සරහක් යන්න පුළුවන් කියලා. ඒ වගේම අපි මතක් කරන්න ඕන රාජ්‍ය සේවකෙන්ට වැටුප් වැඩියෙන් දුන්නා. ඒ වගේම නිවාස වැඩසටහන මම හිතන්නේ පහුගිය ආණ්ඩුවට වඩා අපි පිළිගන්න ඕනේ මේ රජය යටතේ අපි නිවාස වැඩසටහන අපි ඉතාම ශක්තිමත් ලෙස යනවා. ඒ වගේම නාගරික ප්‍රදේශවලත් තට්ටු නිවාස වැඩසටහනත් විශාල වශයෙන් යනවා. ඒ වගේම ළඟම් පාසල හොඳම් පාසල සංකල්පය අපි ගෙනාවා. ඒ වගේම සුවසැරිය මම හිතන්නේ සුවසැරිය එමෙත්තුවක් තියෙනවා. ඔබතුමා නිකන් අලුත් විදියට හිතන කෙනෙක් ඉඳ මං අහන්නේ නිවාස වැඩපිළිවෙලේ එමෙත්තුමා සාමාන්‍ය ගෙවල් 25ක් හදන්නේ ලක්ෂ 4ක ණයක් දීලා. හැබැයි කෝටියක් තමයි එතකොට ණය මුදල. හැබැයි ඒකත් ආපහු ගෙවන්න වෙනවා. හැබැයි ඒකට 130ක ප්‍රචාරණ කටයුතු විදව කරන ඔබතුමා එකඟද ඕනෑම ව්‍යාපෘතියකට 130ක් ප්‍රචාරණ වියදම් තමන්ගේ නම ගහගන්න වෙන් කිරීම ඔබතුමා එකඟද කියලා මම අහන්නේ. මොකද මට අවබෝධයක් නැහැ ඔබතුමා තමයි. නෑ මං අහන්නේ ඕනෑම ව්‍යාපෘතියකට 130ක් මං අහන්නේ ඔබතුමා එකඟද නැද්ද ඕනෑම ව්‍යාපෘතිය සඳහා 130ක් මං වාර්තා දෙන්න ඔබතුමාට. මං දෙන්නේ 130ක් කියන මන්න දන්නේ නැහැ. ඇත්තටම ඊට ඒ තරම් ලොකු ප්‍රචාරණ ලක්ෂ 3000ක් වැය කරන්නේ කවුරුද? ඔව් නෑ මං හිතන්නේ 130ක් නම් ඒකට අපිට එකග වෙන්න බෑ. ඒක ඒක නෑ මම අපි ඒක පිළිගන්නවා. නමුත් මේවා කියන ගමන්ම මම හිතනවා අපේ යම් යම් රජයේ අඩුපාඩු ගැනත් අපි පිළිගන්න ඕනේ. මොකද ඒවා හදාගෙන තමයි අපිට නව වැඩපිළිවෙලක් නව ජනවර්මක් ඉල්ලන්න අපිට පුළුවන්. මොකද අපි දැක්කා පහුගිය රජය වුණත් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රජය වුණත් හුඟක් වෙලාවට අඩුපාඩු පිළිගත්තේ නැහැ මොනවද උනේ කියලා. ඒ හින්දා තමයි ඔය හදාගන්න බැරි වුණේ. නමුත් අපි දන්නවා විශේෂයෙන්ම අපි පොදු අපේක්ෂකෙක් ඉදිරිපත් කළා. ඒ පොදු අපේක්ෂකයාත් එක්ක වැඩ කරන්න ගියාම ඒ වගේම පොදු අපේක්ෂකයා නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක අපි වැඩ කරන්න ගිහිල්ලා යම් යම් අමාරු වල වැටුණා. මම හිතන්නේ පළාත් සභා ඡන්දයත් ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යම් යම් යෝජනා අපි ඉදිරියට ගෙනියන්න ගිහිල්ලා මං හිතන්නේ ඒක කල් දාන්න උනා අපේ පළාත් සභා ඡන්දේ. මං හිතන්නේ ඡන්දේ කල් දාපු එක අපි පක්ෂයක් වශයෙන් අපිට ඉතිහාසයේ ඒ මං හිතන්නේ ඒකට උත්තර දෙන්න වෙනවා. ඒක ඔව් ඒ ඉතින් අපි විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය සඳහා පෙනී සිටින පක්ෂයක් හැටියට එහෙම වුණාම මං හිතන්නේ ඒක අපිට මං හිතන්නේ අපිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක ඍජුව ඉඳලා මේ පරණ ක්‍රමයට හරි අපි තියන්න යම් කිසි බලපෑමක් කරා නම් මම හිතන්නේ අපිට ඒකෙන් ගැලවෙන්න තිබුණා. ඒ වගේම අපි අපේ යෝජනාවක් තුනේ එකයි දැන් යම් කිසි මැතිවරණ ක්‍රමයක් කියන්නේ මැතිවරණය කියන්නේ ජනතාවගේ අයිතියක් නේ. එතකොට ඒක යම් කිසි දෙයකින් වර්ණය වෙනවා නම් අපි කිව්වේ තියෙන විදිහට තියලා ඊගාව අවුරුදු දෙකේ තුනේදී නැවත හදා ගන්න ඕනේ හදා ගන්නයි කියන්නේ. නමුත් මම හිතනවා හැබැයි ප්‍රජාතන්ත්‍රවාදීව මම හිතනවා මගේ රද සාක්ෂියට එකගව ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ මේ රටේ 2015න් පස්සේ හුඟක් ඉස්සරහට ආවා. අපි ප්‍රජාතන්ත්‍රවාදය ඇත්තටම ජනතාව පිළිගන්න ඕනේ කතා කිරීමේ නේද. ඇත්තටම බැලුවොත් එහෙම අපි දැක්කා අර පහුගියදා තිබුණ එක මැච් එකේදී ජනාධිපතිතුමාට යම් යම් හූවක් වගේ කිව්වා. නමුත් අපි බලන්න ඕනේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමහර වෙලාවට මේ රටේ නායකයා වෙලා හිටුණා නම් ওই වගේ හූවක් කියන්න ජනතාවට පුළුවන් වෙයිදෝ කියන දේ අපි හිතලා බලන්න ඕනේ වෙන 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 නායකයෙක්. නමුත් මේ වෙලාවේ ඒක 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 බය නැතුව ඒක 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 බය ටිකක් වැරදේ ඔබේ ඔය දාව චින්තනයත් එක්ක මම කියන්න ඕනේ මහින්ද රාජපක්ෂ මහත්මයා කිසිම බලයක් නැතුව ආපුවාම එතන චිය කරන්නත් එතකොට තව කෙනෙකුට හු කියන ජනතාව තේරුම් බේරුම් කරන් තියෙනවානේ. මම කියන්නේ ඒ නිසා හු කියන්නේ නැති වෙන විදිහට වැඩ කිරීමේ හැකියාවක් රාජපක්ෂලාට තියෙනවා. නෑ ඒක නෙමෙයි මම කිව්වේ හු කිමේ මේ අයිතිය. ඒක අයිතිය කවදා හරි ජනතාවට නැති. මොකද
ඔබතුමා පිළිගන්න ඕනේ අපි අපේ ස්වාමීන් වහන්සේලා ඉල්ලුවා හිට්ලර් කෙනෙක්ව. මම දන්නවා හිට්ලර් කෙනෙක්ව ඉල්ලුවේ යම්කිසි අදහසකින්. ඒක වැරදි. සම්පූර්ණයෙන්ම වැරදි. විශේෂයෙන්ම නෑ නෑ නෑ. ඒ උත්සව නෑ 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 නෑ. මම කියන්නේ ක්‍රියාත්මක කිරීම. මම හිතන්නේ එතුමා එතුමා ඒ උන්වහන්සේ අදහස් කරේ මේක ස්කිරිය අනුනායක හමුදරෝ කීවේ. ගාරොත් නෙමෙයි. ඔව්. ඔව් කීවේ. ඔව්. තද පාලනයක් හරි ගෙනලා මේ මේ තත්ත්වය නිවැරදි කරන්න. මං හිතන්නේ හිට්ලර් තද පාලනයකට වඩා ඒක හරි. මං හිතන්නේ මේ උන්වහන්සේ ඝාතන ප්‍රකාශය කිරීමේ ප්‍රශ්නයක් නමුත් නෑ නෑ මම කියන්නේ ඉතින් නෑ 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 මම උන්වහන්සේට ඒ උන්වහන්සේ කියපු කතාවට නෑ නෑ උන්වහන්සේට ඒ අදහස නිකන් ආවේ දැන් ඔබතුමාට සජිත් ප්‍රේමදාස මහත්මයා මතක් වෙනකොට ටිකක් නෑ එහෙම කිසිම බයක් නෑ කතා වෙනවා වැඩි නෑ නෑ උන්වහන්සේට ඒක යම් කිසි ඔබතුමාලගේ තින්න ප්‍රබලමයාම සජිත් කියලා ඔකත් හිතනවා නම් දාන්න අපිට ඕනේ එහෙම එක්කෙනෙක් ඔව් අපිට ඕනේ කාර් හොරේ ප්‍රොබ්ලෙම් කියලා ඔය කට්ටිය හිතනගෙන අපි හිතන්නේ නෑ අනිත් එක තමයි දැන් ඔබතුමාලා කිව්වා මහින්ද රාජපක්ෂ මැතිතුමාලා කාලේ ඔබතුමාලා කොහොමද ක්‍රියාත්මක වුණේ කියලා. දැන් අපේ ඇත්තරම මේ වර්තමානයේදී අපි පොදු අපේක්ෂක දාන්න ගිහිල්ලා පක්ෂ දෙකකින් ජනාධිපතිතුමා සහ අගමැතිතුමා යම් කිසි බල සෙන්ටර්ස් දෙකක් තිබුණා. යම් යම් අවස්ථාවලදී සාර්ථක වුණා, යම් යම් අවස්ථාවලදී ගැටුණා. නමුත් ඔබතුමාලගේ මහින්ද රාජපක්ෂ මැතිතුමාලා කාලේ අග්‍රාමාත්‍යතුමා ඉතාම දුර්වල තැනක තමයි ඔබතුමාලා තිබිලා. එක වන් මෑන් ෂෝ එකක් වගේ තමයි ඔබතුමාලා ඒක මෙයා කරේ. ඉතින් පොඩ ඉන්න සිංහ ප්‍රේමදාස අගමැතිතුමා හරිවා මේ ක්‍රමයේ යටතේ මම පියන් කිව්වා. හරි හරි ඒකයි. හරි පොඩ ඉන්න මං කියන. එතකොට ඒ ඒ වගේ ක්‍රමයකට ඇත්තටම ක්‍රියාත්මක වීමේ හොඳ කාර්යක්ෂමතාවයක් තියෙනවා කියලා අපි පංගුවක් කළාට පිළිගන්නවා. හම්බන්තොට වරාය හැදුණා. මත්තල ගුවන්තොටුපළ හැදුණා. ඒක අපි පිළිගන්නවා. නොරොච්චොල්ලේ බලාගාරය හැදුණා. නමුත් ඒකේ විශේෂයෙන්ම ඒ ව්‍යාපෘතිය අවශ්‍යද කියලා නිලධාරීන්ට හෝ මහජන නියෝජිතයින්ට හෝ යම්කිසි විශේෂඥයන්ට ගිහිල්ලා ව්‍යාපෘතිය හදන්න ඉස්සෙල්ලා ප්‍රශ්න කිරීමේ ඒ ස්වාධීනත්වය තිබුණද කියලා මේ ව්‍යාපෘති අසාර්ථක වීමෙන් අපිට පෙනියනවා. මොකද හම්බන්තොට හදනකොට කවුරුත් කිව්වේ නැහනේ මේ ජනාධිපතිතුමා ඔයාගේ ගමේ ගිහිල්ලා මේක හදන්න එපයි කියලා. එහෙම කිව්වනම් දන්නවනේ මොනවද වෙන්නේ කියලා. ඉතින් ඒ වගේ අපේ රටේ ගැටලු තියෙනවා. ඉතින් ඒ හින්දා විශේෂයෙන්ම හම්බන්තොට මෙතුමා කිව්වා වගේ හැම ව්‍යාපෘතියම ගියා. ඉතින් හැම ව්‍යාපෘතියම හම්බන්තොටට ගියේ මොකද එතන ඒ නායකයා හිටියා. ඒ නායකයාව ප්‍රශ්න කරන්න ඇත්තටම බැරි තත්ත්වයක් එතන තිබුණා. ඉතින් ඒ හින්දා අපි විශේෂයෙන්ම මේ කාරණා ටික අපි ඔළුවේ තියාගෙන අපි ඉස්සරහට යන් විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙනවා අලුත් ලංකාවක් හොඳ ගමනක් යන්න ඒකට සිල් දනාම කැප වේවි. හොඳයි, බොහොම ස්තුතියි. අපි අවසන් විරාමය ලබා ගමු.